මුලදී නගරයේ මුදා ගැනීමත් සමග රූපවාහිනිය අප විශේෂ වාර්තාකරු සමන් කුමාර රාම්වික්‍රම මේ වන විට මුලදී නගරයට ගොස් සිටිනවා. ඒ අලුත්ම තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කර ගන්නවා එහි සිටින අප විශේෂ වාර්තාකරු සමන් කුමාර රාම්වික්‍රම. අයිවන් රාමා. අයිවන් නමිල අප සඳහන් කර පරිදිම මුලදී මේ යුදා මුදාව මුදාගත් මුලදී නගරයට අප දැන් ගොස් පැමිණි විගසිනුයි මේ කතා බහ කරන්නේ. දැඩි අනුරක් පවතින නිසා අපට එහි රූප රාමුව පරිගත කර ගැනීමට ප්‍රමාණවත් ආලෝක තත්වයක් නොමැතිවුවත් අප හෙට දිනේදී එහි දර්ශන අවබෝධ කරගෙන බලාපොරොත්තු වෙනවා. මුලදී පාලම ඒ වගේම වෙරළ තීර දක්වා වූ ප්‍රදේශය ඒ වගේම ටෙලිකොම් කුළුණ මේ සියල්ලම මේ වන විට මුලදී නගරයේ යුද හමුදාව සතුව පවතින්නේ. අද පෙබරුවේ යුද හමුදාවේ 59 වන සේනාංකය මුලදී නගරයට ඇතුළු වුණා. මීට ස්වල්ප වේලාවක් ගත වන තුරුම මුලදී නගරයේ සූදිසි මෙහෙම මුළුමනින්ම පැවතුණා. ඒ අනුව තමයි අද රැගු උනේ මාධ්‍යවේදීන්ට මෙම ප්‍රමුඛ ආවරණය සිදු කිරීමට. කෙසේ නමුත් මේ වන විට මුළුතුවිහි බලය මුළුමනින්ම තහවුරු කර ගනිමින් යුදා හමුදාවේ 59 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් නන්දන උඩවත්ත මහතාගේ නායකත්වය යටතේ විශිෂ්ටතම වන්නිවිහිමේ ජයග්‍රහණයක් අද සටහන් කර තිබෙනවා. මුලදී තමයි ඉතිරිව තිබුණු එකම එල්ටීටීයේ යුද මරමස්ථානය කිරුණොච්චි පරන්තන් අලිමංකඩ මිස්සියල් පිළිවැටීමෙන් පස්සේ එල්ටීටීයේ පණ කේන්දර රැඳී තිබුණු මුලදී බලකොටුවක් දැන් පිළිවැටි අවසන්. මෙය තමයි වන්නිමිහිමේ ජනතාව බලාපොරොත්තු වූ අවසන් ඉලක්කය. තවත් ජිලා හමුදාපත්තුමා සඳහන් කළා පරිදිම වර්ග කිලෝමීටර් 20ක් 15ක් වැනි ප්‍රමාණයකට දැන් ඉතාමත්ම කොටු වී තිබෙනවා එල්ටීටී සංවිධානය. අප දුටුව අද උදේවරුවේ අප සිටියේ මේ මුලදී බටහිර මායිමේ ඉදිරිට යන සේනාංකත් මේ හා සමානම දැඩි ප්‍රහාර එල්ල කරමින් ඉතා විශාල තීරණයක් එල්ල කර තිබෙනවා. එහිදී අපි දුටුව එල්ටීටී සංවිධානයේ මේ පරාජයේ තරම පෙන්වමින් ඔවුන්ට විඳදරා ගන්නට බැරුව මේ පරාජය කල්මඩු ආරු වැව පුපුරවා හැර තිබෙන ආකාරය කල්මඩු ආරු වැව ඒ වගේම එහි පාලම එල්ටීටී විසින් පුපුරවා හැර තිබෙනවා. එහි ජල කඳ ඒ අවට වූ ගම්මාන සම්පූර්ණයෙන්ම වසාගෙන ගොස් තිබුණා ඊයේ දවස තුළ. කෙසේ නමුත් මේ තමයි එල්ටීටී ඔවුන්ගේ පරාජය අවසානය සකස් සිදු කරන ක්‍රියාකාරකම්. මේ ලෝකයේ විවිධ ත්‍රස්තවාදී සංවිධාන සිදු කළ ක්‍රියාකාරකම් හා සමාන බව හමුදාව පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඉරාකයේදී දැවැන්ත තෙල් නිධි ගිනි තබමින් සදාමුත්තේ ක්‍රියා කළ ආකාරයෙන්ම අද එල්ටීටී පරාජයෙන් බියර වැටි පොදු දේපල විනාශ කරමින් තමන්ගේම ජනතාව පිළිලටගෙන සිටින ආකාරය අද අපි දකිනවා මේ ජයග්‍රහණ හමුවේ. මේ තමයි මා හිතන්නේ ලෝක ප්‍රජාව එල්ටීටී සැබෑ මුහුණුවර අවබෝධ කරගත යුතු අවස්ථාව. සිවිල් ජනතාව ලක්ෂකාමාර තවමත් පුදුකුළු ඉරුපතා විශ්වමරු ප්‍රදේශවල එල්ටීටී ඉහිල කරගෙන ඉන්නවා. දැන් එල්ටීටී තුරුවේ තිබෙන එකම බිම්කඩ පුදුකුළු ඉරුපතා විශ්වමරු පමණයි. මේ ප්‍රදේශ දෙකේ ඉරවීන ජනතාවට එන්න තිබුණු ප්‍රධාන ප්‍රවේශය ඒ විස්පා මාර්ගය මේ ආකාරයෙන් පිළිහෙළුවේ හමුදාවට ඇති බියට වඩා සාමාන්‍ය ජනතාවගෙන් සමුදුවටත් පලිගැනීමින් ඒ චෝදනාව හමුදාව පිළිල කරන්න අපකීර්තියක් එක් කරමින් මේ ජයග්‍රහණයේ අභිමානය මකා දමන්නේ එකත් උත්සාහයක්. ඇතැම් වෙලාවට මේ තොරතුරු මේ රූපරාම අප දක්න විට මේ ජලකඳට ඇතැම් වෙලාවට සාමාන්‍ය ජනතාව සැලකුදු ප්‍රමාණයක් යනවනට ඇති. කෙසේ නමුත් එහි වගකීම එල්ටීටී පැහැදිලිව බාරගත යුතුයි. මේ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැන්වත් බල කළ යුතුයි. වහම තවදුරටත් මුලතු ගිනුනාට පස්සේ රැකගන්නට එල්ටීටී ඇත්තේ කුමක්ද? සතා කිව්පාවාට පවා කරුණාවක් නොදක්වන මට්ටමට අද මිලේච්ඡ තත්වයට එල්ටීටී පත්ව තිබෙන අවස්ථාවේ මේ සිවිල් ජනතාව 150,000 මුදා ගන්නට දැන්වත් ලෝක ප්‍රජාව බලපෑම් කළ යුතු බව තමයි දේශපාලන විශ්ලේෂකයන් ඒ වගේම හමුදා ප්‍රධානීන් පෙන්වා දෙන්නේ. අප බලාපොරොත්තු වෙන හිත දවසේ මේ ජයග්‍රහණයේ අලුත්ම දර්ශන සමග ඔබට තවත් තොරතුරු ගෙනෙන්නට හෙට දිනේ අනිවාර්යයෙන්ම මුලදී නගර මැදියේ ජාතික ධජය එසරනවා. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානම කොඳු නාරජය විදිහෙළමින් සමස්ත ශ්‍රී ලංකාවම 107 දිනය ඈතක නොවන බව අපට කියමින්. ස්තුතියි සමන් කුමාර් රාම්වික්‍රම මුලතිව් නගරයේ සිට තොරතුරු අපට ගෙනාවා.